දැන් අපේ උත්සාහය තමයි හැකිතාක් ඉක්මනින් පස්නාහිර පළාතේ පාසල් වල අනිත් ශ්‍රේණි වල පන්තිත් ආරම්භ කිරීම. දැඩි සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුකූල. අද ඉතාමත් දැඩි ඉල්ලීමක් තියෙනවා. දෙමාපියන්ගෙන් ශිෂ්‍යයන්ගෙන් මේ පාසල් විවෘත කරන්න. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබාගෙන සෑම විටම ඒ උපදෙස් පිළිපදින්න. හැකිතාක් ප්‍රමාණය පස්නාහිර පළාතේ සෙසු ශ්‍රේණිවල පන්ති ආරම්භ කිරීමට උත්සාහයක් දරන්නයි කියන එක තමයි පොණ පුනා දෙමාපියන් අපෙන් ඉල්ලාස්ට. ඒ අනුව මෙතෙක් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වලා තිබෙනවා ගම්පහ හා කළුතර දිස්ත්‍රික්ක. අවුගිය දින තුන ඇතුළත ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වලා. ඒ කමිටුවල නිර්දේශ අපිට දැන් ලැබිලා තිබෙනවා. ඊළඟ පියවර තමයි ඒ නිර්දේශ අපි යොමු කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුමාට. එතුමාගේ අනුමැතිය ලබාගෙන ඒ පාසලුත් ආරම්භ කිරීම තමයි අපේ ප්‍රයත්නය වෙලා තියෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ රැස්වීම මේ සතිය තුළ පැවැත්වීමට නිරිතයි. කොළඹ දිස්ත්‍රික්කය පිළිබඳ තත්ත්වය අපි ප්‍රකාශයට පත් කරනවා ඊළඟ සතිය. ගම්පහ දිස්ත්‍රික්කය පිළිබඳ තත්ත්වය මෙසේයි. ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන සමස්ත පාසල් සංඛ්‍යාව 590යි. ඒ 590න් පාසල් 589ක් පෙබරවාරි 15 වන සඳුදා පෙබරවාරි 15 වන සඳුදා විවෘත කිරීමට පුළුවන් තත්ත්වයක් පවතිනවා කියන එක තමයි ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අපිට නිර්දේශ කළා. ගම්පහ දිස්ත්‍රික්කයේ කලාප හතරක් තියෙනවා. ගම්පහ, කැලණිය, ඊගමුව හා මිනොත්. ගම්පහ කලාපයේ පාසල් 154ක් තියෙනවා. පිරිවෙන් 27ක් තිබෙනවා. ඒ සියලුම පාසල් හා පිරිවෙන් විවෘත කිරීමට හැකි තත්ත්වයක් තිබෙන බව තමයි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අපට නිර්දේශ කළා. සමහර පන්තිවල ශිෂ්‍ය සංඛ්‍යාව විශාල නම් අපි අභිමතය පවරලා තිබෙනවා ඒ විදුහල්පතිතුමාට හා විදුහල් කමිටුවට අවශ්‍ය විදිහට ඒ පන්තිය දෙකට බෙදලා සඳුදා මදාදා සුපුරාදා පන්ති එක කොටසකුත් අගහරුවාද බ්‍රහස්පති ආරිපත් අවශ්‍ය නම් කැඳවීම ඒ විදිය නම්‍යශීලී භාවය ඒ ක්‍රමවේදයට ඇතුළත් කිරීම සිදු කියලා අපි විශ්වාස කරමු. කැලණි කලාපයේ පාසල් 115ක් ඒ පාසල් 115ම පෙබරවාරි 15 වෙනිදා විවෘත කිරීමට පුළුවන් කියලා තමයි අපිට නිර්දේශ කළා. මීගමු කලාපයේ පාසල් 135ක් ඒ 135න් කුඩා පාසල් 40ක්. ඒතර ඒ පාසල් වල පන්තියකට පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාව ස්වල්පයි. ශාල සංඛ්‍යාව එම නිසා පන්තිය දෙකට බෙදීමේ අවස්ථාවක් නැහැ. මුළු පන්තියම කැඳවීමේ හැකියාවක් තියෙනවා. මීගමු කලාපයේ පාසල් 88ක පන්තිවල ශිෂ්‍ය සංඛ්‍යාව විශාල නිසා ඒ පන්තිය බෙදීමේ අවශ්‍යතාවයක් සමහර තැන්වල තියෙනවා. මීගමු කලාපයේ පිරිවෙන් 7ක්
විනුවන්ගොඩ කලාපයේ පාසල් සම්පූර්ණ ගන්න 159යි. ඒ 159න් 158ක් විවෘත කරන්න පුළුවන් කියලා නිර්දේශ කළා දෙනවා. එක පාසලක් පමණයි විවෘත කිරීම අපහසු වෙන්නේ. ගල්ඔළුව අල් අමාන් මහාවිද්‍යාලය. අන් සියලුම පාසල් විවෘත කරන්න පුළුවන් කියලා තමයි ඒ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අපිට උපදෙස් දුන්නේ. Breaking.lk.